අද සබරගමු පළාත් සභාව පාලනය වෙන්නේ නිලධාරීන්ගේ අතේ. ජනතා නියෝජිතයෝ මැතිවරණයක් තියගෙන බලාපොරොත්තුවෙන් පළාත් සභාවෙන් පිටත ඉඳගෙන නිලධාරීන් අතින් පාලනය වෙන පළාත් සභාව දිහා බලාගෙන ඉන්නවා. අද සබරගමු පළාත් සභාව විතරක් නෙවෙයි, මේ වෙනකොට උතුරුමැද පළාත් සභාව, නැගෙනහිර පළාත් සභාව, ඒ වගේම වයඹ පළාත් සභාව, මධ්‍යම පළාත් සභාව, ඒ වගේම උතුරු පළාත් සභාව කියන පළාත් සභා සියල්ලම මේ වෙනකොට ඒ ආකාරයට තමයි කටයුතු කරන්නපත් වෙලා තියෙන්නේ. හැබැයි මේ විදිහට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙලා තියෙන මොහොතක ඒ ගැන කිසිදු NGO කාක්කෙක්වත්, ඒ වගේම JVP එකවත් අඩුමතරමේ උතුරු පළාත් සභාව ගැන TN එකවත් කතා කරනවා අපිට දකින්න නැහැ. එනිසා ඉතා පැහැදිලි, බටහිර තානාපති කාර්යාල, ඒ වගේම මේ රටේ ක්‍රියාත්මක වන විදේශීය බලවේග සහ ඒවායේ යටත්ව සියම් වන රනිල් වික්‍රමසිංහ උන්නැහැගේ UNP එක, ඒ වගේම සුමන් තිරන්ගේ TNA එක, ඒ වගේම අනුරු කුමාර දිසානායකගේ JVP එක අද ඒ අයගේ සෝච කීකරු ගෝලියෝ වෙලා ජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. අපි අහලා නැහැ ලෝකේ කොහෙවත් පහළ ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සුරකින්න කටයුතු කරනවා කියන එක අපි අහලා නැහැ. පළාත් පාලන ආයතනවල, පළාත් සභාවල ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ නැතුව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන අද අපිට ලොකු සැකයක් තියෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ.